ගෙදරින් එනකොට නැන්දම්ම කියලා එවනවා ආයි බබෙක් නැතුව ගෙදර එන්න එපා. ඒ වගේ ප්‍රශ්න ලොකු මේකේ දේකට ගෙදර යන්න කැමති නෑ. සමහරట్లాට මේ කොම එකතුලා ඩිවෝස් පේපර්ස් ටික අතර ගෑනලා දාලා තියෙන අයින් වෙන්න. පෞලින් අයින් කරන්න. නම්මට ලියපු දේපල ආයි අනිත් පැත්තට ලියාගෙන අම්මලා තාත්තලාට හස්බන්ඩ්ලා වෙන සම්බන්ධතා ඇති කරගෙන නෝනා ඉඳිදි මේ බබෙක් නැහැ කියලා. ඒ වගේ මේක ඉවරයක් නෑ මේ ප්‍රශ්නේ. ඉතින් මේකේ අර තියෙන්නේ දෙන්නගේ සහයෝගීතාවයේ තියෙනත් ඕන එකට. සමහර දෙන්න එක්කෙනෙක් ඉන්නේ නෑ. කැමරාස්ලින් ඩිටෙක්ට් කරන සමහරට වාඩ් ලයින් වල කපල් එකක් ගහගන්නවා. අපි ඉතින් ලයිව් දකින්න වැඩ කරපු ලෝකේ රටවල් එක බැලුවාම මම දන්නේ නැහැ ධර්මයේ මොන මට්ටමින්ද මේ අදහන්නේ කියලා. ඒ කියන්නේ කෙලින්ම අපි කියමු වාර දරුවේ නැහැ කියලා දැනගත්තාම ඒ ගැනම තමයි කතා කරන්නේ. සමහරට හිතාගන්න බැරි නරක දේවලුත් කියනවා. නැත්නම් අපිට හදලා දෙන්න පුළුවන් ඔය මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස්. මේ විදිහට දරුවෝ බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම හදන්න මොන විදිහ තාක්ෂණයක්ද භාවිත කරන්නේ මොනවද තාක්ෂණික ක්‍රමවේද? ලෝකේ බබාල හදන ක්‍රම 16ම අපි ගණන්ල එක තැනකට ගණන්ලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් පරම්පරා වෙන ජානගත රෝගයක් ඊළඟ පරම්පරාවට නොයා බබෙක් හදන ටෙක්නොලොජි දෙයක් ලංකාවේ ෆස්ට් ටයිම් එක. ඒකට අපි දැන් පරම මයිටොකොන්ඩ්‍රි ට්‍රාන්ස්ප්ලාන්ට්. ඒ කියන්නේ වයසට යනකොට ඩිම්බවල ක්වොලිටි එක අඩු වෙනකොට ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන ෆැට් සෙල් එක අරගෙන ඒකේ තියෙන මයිටොකොන්ඩ්‍රි අරන් බද්ධ කරන ක්‍රමයක්. ඒතර දැන් ලංකාවේ වයස්ගතම අම්මට බබෙක් හම්බෙලා තියෙන මේ අවුරුදු 67. ඒ අම්මගේ තාත්තා 70 ගන්න 74. දැන් IPI IUTP එකේ අලුත්ම ටෙක්නොලොජි. ඒ කියන්නේ පළවෙනි හරහා ගිහලා ඩිම්බේට ශුක්‍රාණු දාන ක්‍රම. ඒව ඉස්සර තිබුණා දැන් අලුත් ටෙක්නොලොජි. ඊටපස්සේ අපි කැප්සියුල් බේබි කියලා ටෙක්නොලොජි එකනේ කැප්සියුල් එකක් ඇතුලේ බබා යෝනි මාර්ගයෙන් ලොකු වෙනවා. අලුත්පත් ඒකෙන් බබා ඇතර ඒකෙත් වෙන බබා ඊට පස්සේ ගර්භාෂයේ ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට ඊට පස්සේ අපි කන්වෙන්ෂනල් නෝමල් IVF නලදරු තාක්ෂණ ICSI කියලා කියන පුරුෂ ශුක්‍රාණු වල ලොකු ප්‍රශ්න තියෙන කට්ටියට අපි රුචන කෝෂයේ විදලා ශුක්‍රාණු වරන් බබාලෙලිය තැන්පත් කරනවා. පුතෙක් දුවෙක්ද කියලා හදන්නත් පුළුවන්. බබාලෙලියේ 5-6 දිනක් හදලා අපිට එළියේ බබල ටික තෝරලා කැමති එක්කෙනා ට්‍රාන්ස් ගන්න පුළුවන්. ඉතින් අපි කියමු ඊළඟ පරම්පරාව පිළිලද අපි කියමු දැන් අපි කියමු කැලසීමියා ජානේ. පරම්පරාව ඒ ජානේ අපි බබල 5-6 දෙනෙක් කියලා යනවා. ඒ ජානේ නැති බබාව තෝරලා ට්‍රාන්ස් ගන්න. ඒක ත්‍රී පේරන්ටින් කියලා හදනගේ බබා අම්මලා දෙන්නෙක් සහ එක තාත්තා කෙනෙක් හදන ටෙක්නොලොජි එක. ඊට පස්සේ දැන් 10ක ඩිම් කල්ලා හදාගත්ත තැන්පත්.